අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල දින පහක් පුරා ක්‍රියාත්මක වූ දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන් බස් ගාස්තු සංශෝධනය හෙට 125කට එහා ගියපු ප්‍රතිශතයකින් බස් ගාස්තු වැඩි කළ යුතුයි. සොච්ච මුදලක් අපි බහර ගන්න නැහැ. සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියයි. ජනතාව කෝපයෙන් ඉන්නේ. කෝපුණු ජනතාව අතර පිපිරීමක් සිදු වෙයි. ඒක ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් දරුණු විදිහට බලපායි. හිටපු අගමැති රනිල් අනතුරු අඟවයි. ඉහළ යන බඩු මිලට ආදිවාසීන්ගෙනුත් විරෝධතා. කුකුල් කූඩුවටත් මරු කැඳවන ගෑස් පිපිරීම. නෝනගෙන් බේරෙන්න ගෑස් ගේන්න යන හර්ෂණ ඒක හොයාගත්තේ නැත්නම් අද නෝනගේ ගෑස් එක තමයි බලා ගන්න වෙන්නේ වසර දෙකකට පසු සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට අනුකූලව එලිමහන් සංගීත සම්දර්ශන පැවැත්වීමට අවසර ප්‍රථමයෙන් දේශීය පුවත් දුම්රිය ස්ථානාධිපති වරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අද පස්වරුවේ අවසන් කර තිබෙනවා. ඒ රාජ්‍ය මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය අඛණ්ඩව දින පහක් පුරා ක්‍රියාත්මක කළ දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ වැඩ වර්ජනය අද දින අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ දුම්රිය ස්ථානාධිපති වරුන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ඒ අනුව හෙට දින සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඇතුළු සැසු රාජකාරී කටයුතු යළිත් ආරම්භ වනු ඇත. එයගේ යම් යම් ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තිබුණා. බහුතරයක් ඉල්ලීම් දුම්රිය ආවනේට අදාළව සහ ස්ථාන දුම්රිය ස්ථානවල තියෙන ගැටලු ආශ්‍රිතව සහ ස්ථානාධිපතිවරු මූණ පහන ප්‍රශ්න කීපයක් සහ බරපතල සේවක හිගයක් පිළිබඳව යම් කරුණු ඉදිරිපත් කෙරුවා. ඒ කරුණු අපි අද මේ මේසේදී අපි පුළුවන් කරුණු විසඳවුවා. යම් තීන්දුව తీරන කීපයක් අපිට ගන්න හැකියාව ලැබුණා. රාජ්‍ය අමාත්‍යතුමා ගරු අමාත්‍යතුමියගේ දැනුම් දීම මත සාධනීයව මැදිහත් වෙලා අපේ ඉල්ලීම් වලට සාර්ථක ලෙස පිළිතුරු ලබා දෙන්න නියෝග ලබා දුන්නා. ඒ පිළිබඳව අපි සෑහීමකට පත් වෙනවා මේ මොහොතේදී හෙට දිනයි සිට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය යථාවත් වෙන බව තහවුරු වුණා. ඒ වගේම මගී දුම්රියත් හෙටින් ආරම්භ වෙලා කඩිනමින් යථාවත් කරන්න පොරොන්දු වුණා. ඒකත් එක්ක අපේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ අවසන් කරන්න කටයුතු කරනවා. ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ජනතාවගේ පොකට්ටුවෙන් තවත් වැඩිපුර කීයක්ද දෙන්න වෙන්නේ කියන තීරණය රජය හෙට ප්‍රකාශයට පත් කරයි. ඒකිනුත් පීඩාවට පත්වෙන්නේ රටේ ජනතාවයි. මේ අතර ආදිවාසී ජනතාවද භාණ්ඩ මිලට එරෙහිව සිය විරෝධය අද පළ කළා. සමගි ජන බලවේගය මේ දිනවල රට පුරා පන්දම් විරෝධතා සංවිධානය කර තිබෙනවා. ඒ ඉන්ධන විලට සහ භාණ්ඩ විලට විරෝධය පළ කරමින් මේ ඊයේ රාත්‍රියේ සමගි ජන බලවේගය සංවිධානය කළ පන්දම් විරෝධතා කිහිපයක් මෙතර දිනෙන් දින ඉහළ යන භාණ්ඩ මිලට විරෝධය පළ කරමින් දිඹුලාගල දලුකාන ආදිවාසී ගම්මාන කිහිපයක ජනතාව විරෝධතාවයක නිරත වුණා. ඒ දලුකාන ශ්‍රී පෞරාණික පත්තිනි දේවාලය අසලදී. මෙතර ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව ශේෂ්ත්‍ර රසක භාණ්ඩ සහ සේවා මිල ඉහළ යාමේ අවධානමක් මතු වුණා. ඒ අතර බස් ගාස්තු ප්‍රධානයි. ඒ අනුව බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවලියක් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රවාහන අමාත්‍යාංශයට යොමු කර තිබුණා. එහි අවසන් තීරණය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ප්‍රකාශ කළේ සොච්ච මුදලකින් බස් ගාස්තු සංශෝධනය කළහොත් එය පිළිගන්නේ නැති බවයි. සමස්ත බස් හිමියන් ඉල්ලන්නේ ඩීසල් සහනාධාරයක්. හැබැයි ඒ වෙනුවට රජය බස් හිමියන්ට දෙන්න ලෑස්ති වෙන්නේ සොච්චම් බස් ගාස්තුවක්. මේ දෙන්න හදන සොච්චම් බස් ගාස්තුව බාරගන්න සමස්ත බස් හිමියන් සූදානම් නැහැයි කියන එක අපි විශේෂයෙන්ම
කියන්න ඕනේ. අපි ආණ්ඩුවට කියනවා හෙට දිනේදී ප්‍රකාශයට පත් කිරීමන නියමිතව තිබෙන බස් ගාස්තුව සොච්චම් බස් ගාස්තුවක් වෙන්න බෑ. ඒක ඉහළ අගයකින් 120-125ට එහා ගිය ප්‍රතිශතයක බස් ගාස්තුවක් වෙන්න ඕනේ. ඒ වගේම අවුම් බස් ගාස්තුව රුපියල් 20 අගයකින් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. තවමත් රටපුරා විශාල ගෑස් හිඟයක් පවතිනවා. පාරිභෝගිකයින්ට අවශ්‍ය පරිදි ගෑස් සිලින්ඩර් ලබා දීමට කඩිනමින් පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. මේ දිනවල රටපුරා ප්‍රදේශ කිහිපයකම ගෑස් හිඟයක් පවතිනවා. නව ප්‍රමිතිය සටහන් කළ ගෑස් සිලින්ඩර සීමිත සංඛ්‍යාවක් වෙළඳපළට නිකුත් කිරීම හේතුවෙනුයි මෙම තත්ත්වය හටගෙන ඇත්තේ. අදත් ප්‍රදේශ කිහිපයකම ගෑස් අලවිසල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ගෑස් සිලින්ඩරයක් ගෙනීම සඳහා නිවසින් පිටව ගියේ මේ ආකාරයෙන්. අද කොහොම හරි ගෑස් එකක් හොයාගන්න වෙනවා. ඒක හොයාගත්තේ නැත්නම් අද නෝනගේ ගෑස් එක තමයි බලාගන්න වෙන්නේ. දැන් ගෑස් එක ගෙනාවට පස්සේ ගෑස් තිබ්බොත් කලාතුරකින් හරි ඊට පස්සෙත් බයෙන්නේ අපිට ඉන්න වෙන්නේ. ඕක කොයි වෙලාවෙ පිපිරෙයිද දන්නේ නැහැ. මේ මන් දැන් පුදුම කරුණක්. අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගෑස් කාන්දවීම් පිළිබඳව වාර්තා වුණා. කුකුළු ගොවිපලක ගෑස් නලයක් පුපුරා යාමෙන් කුකුළු පැටවුන් මිය යාමේ සිදුවීමක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. ගෑස් පිපිරීමත් සමග ගින්න ඇති වූ ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. මෙලෙස පුපුරා ගොස් ඇත්තේ ඊයේ දින මිලදීගත් සිලින්ඩරයක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නමුත් එම සිලින්ඩරයේ ගෑස් ප්‍රමිතිය සටහන්ව තිබී නැහැ. නව ප්‍රමිතියෙන් යුතු ගෑස් සිලින්ඩර පාරිභෝගිකයාට ලබා දීම අනිවාර්ය බවට අධිකරණයද නියෝග කර තිබෙනවා. නමුත් ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනි ගැනීම් සිදුවන මෙවැනි පසුබිමක සංවිතිය වෙනස් කළ ගබඩා කර තිබූ පරණ ගෑස් සිලින්ඩර අලවිකරණ කූට ජාවාරම්කරුවන් තවමත් සිටින බව මෙවැනි සිදුවීම් වලින් මැනවින් පැහැදිලි වෙනවා. භූමි තෙල් ලබා ගැනීමට පාරිභෝගිකයින් විශාල පිරිසක් අදත් දිගු පෝලිම් වල රැඳී සිටියේ මේ ආකාරයෙන්. සිරිමාවගේ ආණ්ඩුව වගේ පොලිමේ තමයි ඉන්න වෙන්නේ. මිනිස්සු කන්නේ කොහමද? ඡන්දේ දීපුන්නේ නැහැ. රටත් ඉවරයි අපිත් ඉවරයි. බඩගින්න තමයි ඉන්නේ වෙන්නේ. පේනවනේ අරයාගා කියන දැන් මිරිත් ගහක් හිටවන්න කියලා. මවල් පෝච්චි එක. ඔව්ද දැන් සෙපයි නේද? දැන් සෙප වෙඩි වෙලා තියෙන්නේ මිනිසුන්ට. විරාමින අතුරුව ඔබ නැවතත් සියත ප්‍රවෘත්ති සමගින්. කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ මාධ්‍යවල ශාඛාව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. ගම සමග පිළිසඳර වැඩසටහන සඳහා මීමුරේ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී එම ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමකට අනුව මෙම අලෙවි මණ්ඩලය යළි ක්‍රියාත්මක කරවීමට ජනාධිපතිවරයා පියවර ගත්තා. ඒ අනුව දුෂ්කර ප්‍රදේශවල ගොවීන්ගේ නිෂ්පාදන අලෙවිය හා ප්‍රවර්ධනයට විසඳුමක් ලෙස පසුගිය අගෝස්තු මාසයේදී කුළුබඩු අලෙවි මණ්ඩලය ස්ථාපිත කෙරුණා. 1972 වර්ෂයේ ස්ථාපිත කරන ලද මෙම ආයතනය ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වන තෙක් පැවතියේ ලේඛනයකට පමණක් සීමා වූ නිද්‍රාශීලී ආයතනයක් වශයෙන්. ගොවියට උපරිම මිලක් පාරිභෝගිකයාට සහනයක් මෙන්ම ගුණාත්මක කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා විදේශ වෙළඳපළ අවකාශය සකසා දීම, වෙළඳපළ පරිශ්‍රණ සම්බන්ධීකරණය, නියාමනය, පෝෂණ සහ ඖෂධීය ගුණය පවත්වා ගැනීම ඇතුළු අරමුණු රසකට විධිමත් පිළියම් ලබා දීමට රජය මෙමගින් අපේක්ෂා කරනවා. කුළුබඩු අලෙවි මණ්ඩලය මාස 4ක කෙටි කාලයක් තුළ බත්තරමුල්ල, මාදිවෙල, නුගේගොඩ, පඹහින්න, රත්නපුර, කලවාන, කිරියල්ල, කොටාමුල්ල සහ පල්ලිබැද්ද යන නගරවල දහයක් පිටුවා තිබෙනවා. එහි 11 ශාඛාව ලබන 31 වනදා සෙවනගල නගරයේදී විවෘත වීමට නියමිතයි. ඓතිහාසික සබරගමුව මහසමන් දේවාලයේ අභිනව ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
රත්නපුර ශ්‍රී සුමනාරාම විහාරාධිපති පූජ්‍ය කරවිට උපනන්ද හිමියන් අභිනව ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කළා. ඉනනතුරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධ ප්‍රතිමා වහන්සේට පළමු මල් පූජාව සිදු කළා. අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කෙරුණු අතර ඊට අදාළ ඉදිකිරීම් කටයුතු සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මැදිහත් වුණා. මෙහිදී සුමන සමන් දේව ප්‍රතිමාවේ අනුරුවක් බස්නායක නිලමේ තැන්පත් මිගාර ජයසුන්දර මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා. ඉන් අනතුරුව සබරගමුව මහ සමන් දේවාලයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේව පූජාවටද සහභාගී වී ආශිර්වාද ලබා ගත්තා. සමගී ජනබලවේග රජයක් තුල දූෂිතින්ට කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ලුණුගම් වෙහෙර ප්‍රදේශයේදී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මනුෂ්‍යත්වයේ චාරිකාවේ තෙවන දිනේ ලුණුගම් වෙහෙර නගරයේදී අද පැවැත්තුණා. එහිදී විපක්ෂ නායකවරයා ජනතා ගැටළු විමසූ අතර අත්පත්‍රිකා බෙදා දීමක්ද සිදු කළා. මහින්ද මහතා පාලනය පාවල යහපාලන නඩුවට ඡන්ද දුන්නා. හොරු දූෂිතව අල්ලලා නඩු දාලා මේ රට හදයි කියලා බලාපොරොත්තු. ඊට පස්සේ යහපාලන නඩුව බැංකු මංකොල්ලේ ඉඳලා එතනම හොරකම් කරගෙන ආවා. නැවත අපි රැවටිලා රාජපක්ෂ පවුලට දුන්න ඡන්දේ බලයට ගෙනාවා. අද කොමාලියා බාර්මේ පත් කළා. ඔබතුමා කරුණාකරලා මට කියන්න ඔබතුමා දැන් ඉදිරි බලයට ආවට පස්සේ මේ හොරුත් එක්ක ඩීල් දාගෙන ගෙනියනවද නැත්නම් මේ රටට ගැලපෙන අපි ගොඩ ගන්න හොඳ පාලනයක් දෙන්නේ මම පැහැදිලිව පුරොන්දුක් දෙනවා කිසිම තැනක කිසිම අවස්ථාවක හොරුන්ට වංචාකාරයන්ට මංකොල්ලකාරයන්ට දූෂිතයන්ට මගේ ආණ්ඩුවට ඉඩක් නැහැ අද ආණ්ඩුවේ සමහරු කියනවා රටේ ජනතාවට කැපකිරීම කරන්න කියලා සමහරු කියනවා ආණ්ඩුවේ ජනතාවට ටිකක් කන්නලු තවත් ආණ්ඩුවේ සමහරු කියනවා එක වේලක් අඩු කරලා කන්න. තව ටික කාලයක් යනකොට ආණ්ඩුවේ අය කියයි කන්නේ නැතුව ඉන්නේයි කියලා. මේ ආණ්ඩු ආපු දවසේ ඉඳලා තමන් වටා හිටපු මංකොල්ලකාරයෝ ටික, දූෂිතයෝ ටික, හොරු ටික ඔක්කොම සැපගත්තා. ආණ්ඩුවේ සමීපතින්ට ඕනතරම් සැප තියෙනවා රටේ ජනතාවට ඇපත් නැහැ. ආහාර සහ තෙල් ණයට ලබා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කරන්න කියලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. රට බරපතල තත්වයකට පත්ව ජනතාව දැඩි කෝපයකට පත්ව ඇති බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා පවසනවා. එය පුපුරා ගියහොත් ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් දරුණු බලපෑමක් එල්ලවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. ඩොලර් හිඟය දරුණු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ බර ජනතාවට උහල්ලන්න බැරි තත්ත්වයකට අපි ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ව්‍යාපාර කඩා වැටෙනවා, රැකියා නැති වෙනවා, මැදපන්තිය පිරිහෙනවා, ගොවීන් අතරමං වෙලා තියෙනවා. මේවට වහාම විසඳුම් උවමනයි. COVID-19 වසංගතයේ තිබුණත් රටවල් ගණනාවක් 2021 අවුරුද්දේ ආර්ථික ප්‍රගතියක් පෙන්වලා තියෙනවා. අපිත් මේ ප්‍රශ්න විසඳන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුවේ යුතුකමක් තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වහාම ගිහින් ආධාර ලබා ගන්න නැත්නම් ඊට පිළිගත විකල්පයක් ඉදිරිපත් කරන්න. ඒ දෙකම සිදු වෙලා නැහැ. අද මේ රටේ ජනතාව කෝපයෙන් සිටින්නේ. මීට අමතරව දැන් තවත් ප්‍රශ්නයකට අපිට මූණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඒක තමයි මේ රටේ ඇතිවෙන්න යන ආහාර හිඟය. එන හැම ආරංචියක් අනුවම ඇත්ත වශයෙන්ම සිංහල අවුරුදු කාලෙ වෙන විට රටේ ආහාර හිඟයක් ඇති වෙනවා. බොහෝ ප්‍රදේශවලින් වාර්තා කරන්නේ මේ සැරේ අස්වැන්න ගිය සැරේ අස්වැන්නෙන් 160 ප්‍රමාණය කියලා. මේම තත්වයක් ඇති වුණොත් අපිට මූණ දෙන්න තියෙන දේශපාලන පසුබිම ගැන හිතන්න. කෝප වුණ ජනතාව අතර පිපිරීමක් ඇති වෙයි. ඒ පිපිරීම ආණ්ඩුවටත් අපේ පාර්ලිමේන්තුවටත් දෙකටම බලපානවා. එහෙනම් මේක වළක්වා ගන්න උවමනයි රට දියුණු කරන්න නම්. දැනට ආණ්ඩුව ඉන්දියාව එක්ක සාකච්ඡා කරනවා ණයට තෙල් ගන්න, ණයට ආහාර ගන්න. ඒ සාකච්ඡා වහාම අවසන් කරන්න. ඒ වගේම ඉන්දියාව සමග ඇතුල් වෙන්න තියෙන ගිවිසුම් ඒ වගේම අවසන් කරන්න. ණය ගැනීමෙන්වත් බඩු භාණ්ඩය ණයට ගැනීමෙන්වත් මේ රටේ විදේශ විනිමය තත්ත්වය විසඳෙන්නේ නැහැ. නමුත් తాවකාලික සහනයක් ගන්නට හරි මේ ණයට ආහාර ගන්න, ණයට තෙල් ගන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා මම ආණ්ඩුවට දැනුම් දෙනවා. ඉහළ යන ඉන්ධන මිල සහ බඩු මිල ඇතුළුව වත්මන් දේශපාලනික තත්ත්වය පිළිබඳව ඇසුණු කතා දැන්. මිනිස්සුන්ට පොලිමේ ඉන්න වෙලා තියෙනවා භූමිතිල් ටික ගන්න. හැබැයි සමහර නිලධාරී හිරිකඩ යන්න ඇවිදිනකොට වාහන කීපයක් යනවා පළවෙනි ගියර එකේ හිරිකඩ යන්න ඇවිදින්න
ස්පීඩ් එක තත්ත්වය දිනෙන් දිනම බැරෑරුම් වෙනවයි කියන එක දැනෙන්නේ නැත්තම් යන ගමන් පාරයින තියෙන පෙට්ටි කඩේකින් කෑම පැකට් එකක් අරන් ගෙදර ගිහිල්ලා හරි කාලා බලන්න කියලා මං ඉල්ලනවා මේ තීන්දුව ගන්න උදවිය කියලා. ආද ගොයිපල්වල වල වම්බටු හොරකම් කරනවා, තක්කාලි හොරකම් කරනවා, මිරිස් හොරකම් කරනවා. තව දවස් යනකොට තමන් කන බත් මුට්ටිය පරිස්සම් කරගන්න වෙනවා. මොකද ආද හාල් කිලෝ එක රුපියල් 240යි 250 මිනිසුන්ට කන්න බොන්න විදිහක් නැහැ. රටේ ජනතාවට දැන් සිද්ධ වෙලා තියෙන්නේ බන්දුල ගුණවර්ධනගේ භාෂාවෙන් කියනවා බොක්ක පිටකොන්දට ඇලිලා තියෙන්නේ. ඩොට්ට පැනලා තියෙන්නේ බඩ බැල ටික. කන බොන හැම බිබික්කමකටම ආණ්ඩුවට බදු ගහන්න වෙලා තියෙන මොකක්වත් නෙමෙයි. ආණ්ඩුව තිවිච්ච සම්පත් වික, ආණ්ඩුවට ආදායමක් නැහැ. මිනිසුන්ගේ බත් පිඟානෙන් භාගයක් අරගෙන පාලකයෝ කනවා. ඒක තමයි මේ රටේ ශාපය. මේ ආණ්ඩුවට තියෙන එකම සූත්‍රේ සූරා ගන්න සූත්‍රේ විතරයි මිනිසුන්ට සහන දෙන සූත්‍රයක්. මේ ආණ්ඩුවේ කිසිම නායකයෙක් ළඟ නැහැ. මිනිසුන්ට එදා වේල කන්න බැරුව පාන් කියා ගන්න බැරි තැනකට පත් වෙලා මිනිසු අමාරු වෙටලා ඉන්න වෙලාවේ දැන් මතක් වෙලා තියෙන බන්දුල ගුණාන්තර මාතර වම්බටුවවන්න. ආණ්ඩුවක් වෙනුවට හොඳටම අනාගත අච්චාරුවක් තමයි දැන් දකින්න තිබෙන්නේ. එක රටක් එක නීතියක් කෙසේ වෙතත් එක රටක් එක කෑම වේලක් කියන තැනට පරිවර්තනය වෙච්ච හැටි, සිස්ටම් චේන්ජ් වෙච්ච හැටි දකින්න තිබෙනවා. ජනාධිපතිතුමාට ඒ වගේම රජයට මතක් කර දෙනවා මේක තමයි සුදුසුම වෙලාව ගම සමග පිරිසඳරක් පවත්වන්න. පහුගිය අවුරුදු පහේ කිසිම වසංගතයක්, යුද්ධයක් කිසි දෙයක් නැතුව ආර්ථිකය වලපල්ලට ගෙනිච්ච ඔය කණ්ඩායමනේ. ඉතින් ජනතාව නැවතත් බලාපොරොත්තු වෙයිද මේ වගේ කණ්ඩායමකට දීලා තියෙන තත්ත්වය ගොඩේන්න නැමේ මේ තියෙන තත්ත්වයෙන් ගබලෙන් ලිපට වැටෙන තත්ත්වයකට පත්වේ. පුළුවන් නම් පාර්ලිමේන්තුවේ රාසිගත ඡන්දයක් තියන්න කියලා ජනාධිපතිතුමාට අගමැතිතුමාට අපි අභියෝග කරනවා තමන්ගේ ප්‍රතිපත්ති හරිද වැරදිද කියලා. රට ඇතුලේ ජනමත විචාරණයකට යන්න කියලා අපි ජනාධිපතිතුමාට කියනවා. ලංකාවේ ඉඩම් කට්ටි 50ක් ප්‍රධාන කොළඹ මර්මස්ථාන ඇතුළු අනිත් දිස්ත්‍රික්ක 9ක ඉඩම් කට්ටි 50ක් විදේශිකයන් විකුණන්න යනවා. මේ තත්ත්වය තුළ අපේ රට කොතනින් කෙලවර වෙයිද කියන්න බෑ. අපි අන්තිමට බංග්ලාදේශුන් ණය අරන් උගන්ඩාවෙන් ඉතියෝපියාවෙන් ණය ගන්න රටක් බවට පත්වේ ඉදිරියේ. අමාත්‍යංශ ලේකම්වරු සංස්ථා සභාපති බහුතරයක් අසාර්ථකයි. එතකොට මම තමයි හොඳටම කළේ, අනිත් අය ඔක්කොම නරකටම කරා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ආණ්ඩුව මැලි කරනවා. දැන් චීනට ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලා කොච්චර සල්ලි ඉල්ලුවද ආණ්ඩුව බලන්නේ. ඒ ගන්න ණය මුදලමුත් කොමිස් මුදලක් ගන්න. ආණ්ඩුව Tamanට හරි හම්බ කරගන්න මේ විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කරන්නේ. ප්‍රවටෙන්න එපා. වෛරෙන් ජීවත් වෙන්න එපා. UMP ප්‍රේමදාසලා දිසානායකලා ඔක්කොම එක කල්ලියක්. ඕගොල්ලන්ගේ ඡන්ද විතරයි අරන් යන්නේ. අපි ඡන්ද ගන්නෙ නැතුව ඕගොල්ලන්ට වැඩ කරන්නේ. ජනතාවට කියන්නේ අහු වෙන්න එපා. ලංකාවේ ජනතාවට කියලා දෙන්නේ ඩොලර් හිඟයක් තියෙනවා. වේල් තුනම කන්න එපා. එක වේලක් කන්න. පෙට්‍රල් ඩීසල් වල මිල වැඩි කරනවා. වාහන වල යන්න එපා. පයින් යන්න. එහෙම කියන ගමන් නායකයෝ මේ විදිහට හැසිරෙන එක සුදුසුදු කියන එක රටේ ජනතාව තීරණය කළ යුතු තියෙන. විරාමෙන් අනතුරුව යලිත් දේශීය පුවත්. වසර දෙකකට ආසන්න කාලයකින් පසුව එලිමහන් සංගීත සම්දර්ශන පැවැත්වීමට අවසර ලබා දෙන ලෙසට පොලිස්පතිවරයා පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සෞඛ්‍ය මාර්ග උපදේශවලට අනුකූලවයි. මේ අතර තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට රැගෙන වී තිබෙනවා. ඊයේ සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 22ක් අද පසුරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වාර්තා කළා. ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදීගත් ෆයිසර් එන්නත් මාත්‍රා 11,47,770ක තොගයක් දිවයිනට රැගෙන වී තිබෙනවා. අද අලියම 12:02ට එම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන ආ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එම එන්නත් තොගය දිවයිනට රැගෙන වී තිබුණා. දැන් අපි රටක් විදියට ඉන්නේ ඉතාමත් තීරණාත්මක අවධියක. දැනට ළඟා කරගෙන තියෙන යම්කිසි පාලනය වෙච්ච තත්ත්වය ඉදිරියට රැක ගන්නවත් නැද්ද කියන එකේ තීරණාත්මක කාල පරිච්ඡේදයක තමයි අපි ඉන්නේ. තියෙන මාර්ග උපදේශන් වලට උපරිම වශයෙන් අනුගත වීමක් අපි දකින්නේ නැහැ. මේ සෑම එකක්ම අපිට තියෙන අවධානම වැඩි කරනවා. ඉතින් එතකොට අපේ රටක් විදිහට එසේ අවධානම වැඩි වුණොත් මේ අපි දඟා කරගෙන තියෙන පාලන තත්ත්වය අපෙන් ගිලිහුනොත් ලබන වසරේ නැවත වරක් මේක විශාල වශයෙන් වසංගත තත්ත්වයක් මතුවීමේ අවධානමක් තියෙනවා. දැන් කරන්න ඕනේ ඒ තත්ත්වය නැවත ඇති නොවීමට වග බලා ගන්න. මෙතර එලිමහන් සංගීත සම්දර්ශන පැවැත්වීමට අවසර ලබා දෙන ලෙස පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් ඒ ලෙස පැවැත්වෙන එලිමහන් සංගීත සම්දර්ශන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පැවැතිය යුතුයි. ඒ අනුව සඳුදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල රාත්‍රී 10 දක්වාත්, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලියුම 1 දක්වාත්, ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12:30 දක්වාත් එලිමහන් සංගීත සම්දර්ශන පැවැත්වීමට අවසර හිමිවනු ඇතේ.
රට සහ ජනතාව වෙනුවෙන් සිය වෘත්තීන් තුළ විශිෂ්ට සේවාවක් ඉටු කරන පුද්ගලයන් ඇගීම වෙනුවෙන් ගෞරව නාම පිරිනැමීමේ උත්සවයක් ඊයේ මහනුවරදී පැවැත්ුණා. එහිදී මාධ්‍ය ශිෂ්‍යයෙ වෙනුවෙන් අපක්ෂපාතී ප්‍රවෘත්ති වාර්තාකරණයක නිරත වන සියත ටීවී ප්‍රවෘත්ති අංශයේද සම්මානයට පාත්‍ර වුණා. ආචාර්ය පූජ්‍ය කොටිකාවත්තේ විපස්සනා හිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් අන්තර්ජාතික සංස්කෘතික හා කලා සහයෝගතා කේන්ද්‍රය හා දුක හඳුනන අපි සංවිධානය එක්ව මෙම ගෞරවනාම උළෙල සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම් මහතා සහ විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරන ආරාධිතයින් පිරිසක් එක්ව සිටියා. මෙහිදී විවිධ ශ්‍රේෂ්ඨෝසේ රට සහ ජනතාව වෙනුවෙන් ඉටුකරන වූ දැවන්ත මෙහෙවර උදෙසා ගෞරව නාම රැසක් පිරිනැමීම සිදු වුණා. කලා ශ්‍රේෂ්ඨය වෙනුවෙන් ඉටුකරනා වූ අති උත්‍ෘෂ්ට වූ සේවාව අගය කරමින් ආචාර්ය සෝමරත්න දිසානායක මහතා සහ විශාරද පේශල මනෝජ් මහතා හා ජනප්‍රිය රංගන ශිල්පිනි නිරංජනී ෂණ්මුගරාජා මහත්මිය ඇතුළු පිරිසක් කලා ශ්‍රේෂ්ඨයෙන් ගෞරවයට පාත්‍ර වුණා. මාධ්‍ය ශ්‍රේෂ්ඨය තුළ රට හා ජනතාව වෙනුවෙන් ඉටුකරන අනකි භවනීය වූ සේවාව සඳහා ප්‍රවෘත්ති හා වැඩසටහන් අංශ නියෝජනය කරමින් මෙහිදී ගෞරව සම්මාන පිරිනැමුණා. එහිදී වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත ටීවී ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති කළමනාකරු උදේෂාන් ඉඩමගෙදර මහතා සම්මානයට පාත්‍ර වුණා. ඒ ජන සම්නිවේදන මානව හිතවාදී කීර්ති ශ්‍රී දේශමාන්‍ය ගෞරව නාමයෙන් මීට අමතරව සෞඛ්‍ය ශාස්ත්‍ර විද්‍යුන් ඉටු කරන දැවැන්ත වූ මෙහෙවර උදෙසා පුෂ්පාරම්යානිද සොයිසාමිනවිය හා ආරක්ෂකංශ නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය ඇතුළු ආරක්ෂකංශ නිලධාරීන් පිරිසක්ද ගෞරව නාමයන්ට පාත්‍ර වුණා. මේ රටේ අනාගතය වෙනුවෙන් ඒ අනාගතයට උර දෙන ශක්තිය දෙන ප්‍රභූවරුන් පිරිසකට අපි මේ සම්මාන ලබා දීම සුදුසුයි කියන එකයි අපේ මතය වුණේ. අද සමාජය ගත්තහම මේ සම්මාන නොඑක් තැන්වල නොඑක් ආකාරයෙන් දෙනවා. අපි දැකලා තියෙන ඕන තරම් ඒ සම්මාන ගොඩක් අවස්ථාවලදී මුදලට විකිණෙනවා. අන්නේ දේ නිසා මේ සම්මාන ලබා දීම කියන එක හැල්ලුවට පත් වෙච්ච අවස්ථා ගොඩක් තියෙනවා. මේ සංවිධාන දෙක අධ්‍යක්ෂකවරු උපදේශක මණ්ඩලයේ අපි තීරණයක් ගත්තා. කිසිම අවස්ථාවක අපගින් දෙන්නා වූ මේ සම්මානය ගෞරවය මිස විකිණීමට නොවේ කියන එක. ඒ නිසායි ගෞරවය ලබා දීමයි අපි මේ කරන්නේ. කවුරු හරි හරි දෙයක් කරලා තියෙනවා නම් අගේ තියෙන දෙයක් කරලා තියෙනවා. ඒක කියන්න පුළුවන්. අපිට තවත් ඒ කාර්ය දිරිමත් කිරීමේ හැකියාව තියෙනවා. දේශපාලඥ හැටියට මම හිතන්නේ අපිත් පුරුදු වෙන්නට අවශ්‍යයි. යම් කිසි කාර්යභාරයක් නොකිරෙනවා, වැරද්දක් සිද්ධ වෙනවා, අකාර්යක්ෂම ඒවා නිවැරදි කරන්න කටයුතු කරනවා වගේම කාර්යක්ෂම ඒ වැඩේ අගෙයින ඒ වැඩේ හොඳන මගේ හිතේ රාජ්‍ය මට්ටමෙන් එවැනි ඇගෙයින් අපි කළ යුතුයි කියන පාඩම අද දිනේ ඔබවාසලගේ වැඩසටහනෙන් මට ලැබුණා කියන කාරණේ තාම පැහැදිලිව මතක් කරන්නට අවශ්‍යයි. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් සියත ප්‍රවෘත්තිය සමගින් දීවර කටයුතු සඳහා ත්‍රිකුණාමලය දීවර වරායෙන් පසුගියදා පිටත්ව ගිය බහුදින දීවර යාත්‍රාවක් මියන්මාර ආරක්ෂකංශ අත්අඩංගුවේ සිටින බව දීවරින්ගේ ඥාතීන් පවසනවා. මාස එක මාර්ග පමණ කාලයක සිට මෙම දීවරින් පිරිස පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි ඔවුන් පවසන්නේ. බලධාරීන් වහා මැදිහත් වී අතුරුදන් දීවරින් සම්බන්ධයෙන් සොයා බලන ලෙසට ඥාතීන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. පසුගිය නොවැම්බර් මාසයේ ත්‍රිකුණාමලය දීවර වරායෙන් දීවර කටයුතු සඳහා පිටත්ව ගිය බහුදින දීවර යාත්‍රාවක් මියන්මාර් නාවික හමුදාව සිය භාරයටගෙන අදට මාස එකහමාරක් මෙම දීවර යාත්‍රාවෙන් දීවරින් 7 දෙනෙකු දීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ. අත්අඩංගුවට පත්ව දින දෙකකට පසු දුරකථනයෙන් එම පිරිස සම්බන්ධ කරගත් නමුත් මේ වනතෙක් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. අපිට කන්න කොට දෙන්නෙත් නැහැ. ඊළඟට කියන්නේ නැහැ. එම්බසියෙන් බලන්න දෙන්නෙත් නැහැ. දැන් එම්බසිය කට්ටියට ජේල් එකට එන්න අවසර දෙන්න බෑ කිව්ව කණ්ඩ විතරක් මොනා හරි අරින්න දෙන්න කියලා කිව්වා. ඒ සම්බන්ධව අපේ රජය දැනුවත් කරලා අපේ රටෙන් ලංකාවේ මොකක් හරි මේ පැත්තට බලපෑමක් කරලා මොකක් හරි කරන්න කියලා තමයි යාලා කියන්නේ. අපි කොහොම හරි මේ මාසයක් අමාරක් යන්න ඉස්සලා බේරගන්න නැත්තම් තීන්දුව දුන්නොත් ආයේ සෑහෙන දවස් වෙනවා අපි
අපි දීවර අමාත්‍යාංශයට ගියා. එයාලවත් තාම දන්නේ නැහැ. එයාලා ඉන්නේ කොහෙද, මේ කොයි එම්බසියේද, කොයි ජේල් එකේද ඉන්නේ කියලාවත් එයාලවත් දන්නේ නැහැ. අපිට විස්තරයක් දෙන්නේ නැහැ. අපිට ඉතින් ඕනේ මේ රජයේ මැදිහත් වෙලා ඉක්මනින් එයාලව අපිට ගෙන්න ගන්න කන්නවත් දෙන්නේ නැහැ කියලා තමයි එයාලා කිව්වේ. මගේ තාත්තාට දැන් අවුරුදු 60ක් වෙනවා. එයාට මේ බේත් ඇලර්ජික් ඒකකුත් තියෙනවා. වෙන රට වෙන බෙහෙත් බොන්න බෑ. එයා අපිට එයාලව ඉක්මනින් ගෙන්නලා දෙන්න කියලා තමයි අපි කියන්නේ. අපිට යැපෙන්න විදිහක් නැහැ. අපි ජීවත් වුණේ එයාගේ මාර්ගෙන් තමයි. මියන්මාර් වලට අහුණා කියලා විතරයි අපි දන්නේ. ඉතින් අපි හැම අතින්ම අසරණයි. අපි යන්න පුළුවන් හැම තැනකටම ගියා. අපිට කොහෙන්වත් පිහිටක් නම් අපිට හම්බ වුණේ නැහැ. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත හමුවේ වූ හෙට උදැසන 6ට ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව.